රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. මෙහෙමයි දැන් අත්‍යවශ්‍යම අපිට දැනගන්න ලැබිච්ච විදිහට මේක ඇතුලේ පේපර් කටර්ස් ගෙනල්ලා මේවා තියෙන ડોකියුමන්ට් කීතු කීතු වලට කපලා දැන් කෙනෙකුට තමුන් යනකොට තමුන්ගේ මොන හරි තියෙනවා අරන් යන්න පුළුවන්. හැබැයි ඒක ෆයිල් පිටින් අරන් යන්න පුළුවන් කමක් තියෙනවා මිනිබිද වායයක් තිබ්බනම්. ඇයි මේ කීතු කීතු වල ડોකියුමන්ට් කපලා අනිත් කුණුත් එක හවලන් කරලා දැන් අපිට දැනගන්න ලැබුණා මේ තියෙන සාක්කි මේ වගේ මළු මේ ආයතනයේ මේ පැත්තේ තියෙනවා එහා පැත්තේ රාමනායක බිල්ඩින් එකේ එහි පරිපාලන අංශ ගොඩනැගිලි ගොඩක් තියෙනවලු. එතකොට අපිට අහන්න ඕනේ මේ වගේ මළු වල දාලා කීතු කීතු කරලා මොකටද විනාශ කරන්නේ ડોකියුමන්ට්ස්? ලිය කිවිලි ඇයි විනාශ කරන්නේ? එහෙනම් මොන හරි රහසක් තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලා සිටිනවා. ඇවිල්ලා මේව අත්අඩංගුවට ගන්න. මේවැ වැදගත් සාක්ෂි හැඟවිලා යන්න පුළුවන්. මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක කරපු සෙල්ලම මිලියන ගණන් මුදල් හම්බ කරපු. මොවුන්ගේ මුදල් මොවුන් සතු වත්තම් චෙක් කරන්න මොවුන්ගේ වත්තම් බැලුවොත් එහෙම හොයා ගන්න පුළුවන් මොවුන් මේ වලින් උපයාගත්තු මුදල් මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලි දීලා. ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ රටේ බලධාරීන්ට නිලධාරීන්ට දේශපාලන ජනාධිපතිතුමාට මතක් කරනවා මේ නිලධාරීන්ට ගැළවිලා යන්න දෙන්න එපා. මොවුන් සෙල්ලම් කරේ මේ දුක් විඳින ජනතාවගේ ජීවිතත් එක්ක. ඖෂධවේදී තුෂාර අනදේව සභාපති රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අත්‍යවශ්‍යම මේ වෙලාවේ මේ කතා කරන්න ආවේ මේ ආයතනයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පහුගිය මාස කිහිපයේ පුරාටම රට පුරා ආන්දෝලනාත්මක තුවත් මවපු ආයතනය. මේකේ ප්‍රධාන විධායක නිලධාරියා ඔහුගේ අසං සහ සීල අවභාවිතා කරලා ලියාපදිංචිය බැහැර කිරීමේ ලිපි ඉදිරියට එළියට ගිහිල්ලා තිනවා. සීල් කීපයක් භාවිතා කරමින් ඉතාමත් නොමනා ලෙස මෙහි ලිපි නිකුත් වෙලා තිනවා. ඉතින් මේ ප්‍රශ්න සියල්ලම උඩ මෙම ආයතනයේ මෙම අර්බුදකාරී තත්ත්වයේ පවතින මොහොතේ මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට අලුත් අභිනව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත්ව යන්න පවසලතියෙදි තෙතුමා ඉවත් වෙලා නැහැ. ප්‍රධාන විධායක නිලධාරියා මේ ආයතනවල රැඳී සිටමින් අපිට ආරංචි වෙනවා අර ප්‍රශ්නගත ලියකියවිලි ඒ වගේ දේවල් තියෙන දේවල් අර ඔහුගේ අනුග්‍රහයෙන් විදේශගත වෙච්ච ඇඩෝන ඕන නැත්තම් මේ පරිපාලන නිලධාරිනිය ඇතුළු තව නිලධාරීන් රාශියක් එකතු වෙලා මේ ආයතනය තුළ පේපර් කටර්ස් ගෙනල්ලා ඉතා කුඩා කැබලි වලට ડોකියුමන්ට්ස් කපලා මළු කිහිපයක් පහුගිය පෙරේදා දිනේ විනාශ කරලා තිනවා. සහ අපිට ආරංචි මේ පරිශ්‍රය තුල එවැනි විනාශ කරපු ගොඩ ගහපු එළියට ගන්න බලාපොරොත්තු වෙන තියෙන ඒ වගේ ලියකියවිලි විනාශ කරන ලද ලියකියවිලි වල ඒ අඩංගු මළු මේ ආයතන ඇතුලේ තිනවයි කියලා. ඉතින් ඒ නිසා අපි බොහොම දැඩිව කියා සිටිනවා පරිපාලනයට ජනාධිපතිතුමාට සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ වගේ දූෂිත නිලධාරීන්ට තවත් මේ ආයතන තුල රැඳී සිටින්න අවකාශය සලකන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම දැක්ක ඊයේ නියෝගයක් නිකුත් කරලා තිනවා අධික මහේස්ත්‍රාත්තුමිය මේ සම්බන්ධ චූදිතයන විදේශ ගමන් තහනම් කරපු එක නිලධාරිය තමයි මේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර. ඉතින් එතුමා තාම නිදල්ලේ හැසිරෙනවා. ඔහු තමුන්ගේ බලය පාවිච්චි කරමින් පනතේ තියෙන අඩුපාඩු පනතේ තියෙන විධිවිධාන ඔස්සේම බාල බෙහෙත් රටට ගෙන්නපු පනතේ තියෙන විධිවිධාන ඔස්සේම තමුන්ගේ ආරක්ෂාව සරසගනිමින් මේක ඇතුළට වෙලා ඒ තියෙන සාකි විනාශ කරමින් සිටින එම නිලධාරීන්ට විරුද්ධව අනිවාර්යෙන් නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔවුන් අත්අඩංගුවටගෙන තවත් ඉදිරියේදී
කිසිම නිලධාරියෙකුට මේ රට වැටිලා තියෙන වෙලාවේ ජනතාවට එදා වෙලා ඛණ්ඩනේ ඔවුන්ට නිදහස් සෞඛ්‍යයේ ඉතරයි පිළිසරණක් තියෙන්නේ. ඒ නිදහස් සෞඛ්‍යයෙන් පිළිසරණ තකායින මිනිසුන්ට අඩු මේ බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරිලා සඳ වෙලා. එතකොට හියුමන් ඉමුනෝග්ලොබින් ඖෂධය ඊටම සංකීර්ණ ඖෂධයක්. ඒව හදපු තැනක් නැහැ. ගිනාපු රටක් නැහැ. දීපු මිනිසුන්ට වයල් 22500ක් ගෙනල්ලා ඒවෙන් කොච්චර පාවිච්චි කරලාද? ඒ වගේ සංකීර්ණ ඖෂධ ඔස්සේ HIV වගේ රෝග බෝ වෙන්න පුළුවන්. ඒව සංසරණය වෙන්න පුළුවන්. අද වෙනකොට ඒ නිෂේපණිය භාවිතා කරපු ඒ මිනිසුන්ට ටෙස්ට් කරලා තියෙනවද HIV වගේ වෛරස රෝග ගියාද නැද්ද කියලා මොනවද උනේ කියලා මුකුත් නැහැ. නිකන් හියුමන් ඉමුනෝග්ලොබින් එකක් ආවේ ඒක සේලයින් තියෙනවා කියලා ඇමතිතුමා කිව්වා එතනින් ඉවරයි. ඒ නිසා අපි දැඩිව කියා සිටිනවා ජනාධිපතිතුමාට මේ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගන්න මේක ඉහළ සභාපතිතුමා සේවෙන් ඉල්ලාස් වෙලා ගියා කියලා තමයි ආරංචි වුණේ. එහෙම අස් වෙලා යන්න බෑ. මේක වැරදි දෙක වැරදි වලට අනුබල දීලා වැරදි කරන්න ඉඩ දීලා ඊට අමතරව ප්‍රධාන විධායක නිලධාරියට යන්න කියලා තිබ්බත් යන්නේ නැහැ. ඒ නිසා මේ සභාපති මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමහර නිලධාරීන් මේ පරිපාලන නිලධාරීන් මේක ඇතුළේ ඉන්න විවිධ මට්ටම් වල නිලධාරීන් මේ විනාශ කරන්න ඩොකියුමන්ට් ඒ ෆයිල් ඒවා ලබා දෙන නිලධාරීන් මේව ඇතුළේ. එතකොට මේ නිලධාරීන් කිසිම අස්සනක් එහෙම ගන්නෙ නැතුව තමුන් ගාව තියෙන ෆයිල් එක ලබා දෙනවා AO සහ CEO ට. එතකොට ඔවුන් ඒකේ තියෙන ඩොකියුමන්ට්ස් අරගෙන විනාශ කරනවා. විනාශ කළා ඊයරේ අපිට ආරංචි වුණා රෑ 6ට ඇවිල්ලා තියෙන හයාමාට CEO මේකට. හයාමාට ඇවිල්ලා මේකේ තියෙන රාජකාරී මොනවද රෑ 8 9 වෙනකම් මේක ඇතුළේ දොර වහගෙන ඒ කළමනාකරණ සහකාරවරියා කබඩ් එකේ තිබු ලොක් කරලා තිබු ඒ ලියකියවිලි අරන් දීලා තියෙනවා කියලා ආරංචි. ඒවා කෑලි කෑලි කරලා පේපර් කටරයකින් කැබලි වලට කපලා ඔහුගේ කාමරයේ ඔහුගේ ඔෆිස් කාමරයේ තිබ්බ ඒ මල්ල පිටත් කරලා තියෙනවා කියලා අපිට ආරංචි. ඒ නිසා ඒව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඔවුන් කටයුතු කරනවා කියලා පේනවා. නමුත් ඉතිහාසයේ වෙච්ච ඉතාම දරුණුම ඛේදවාචකයේ සෞඛ්‍ය මේ මිනිසුන්ට අර්බුදයේ ඉන්න වෙලාවේ මිනිස්සු ගහෙන් වැටිච්ච මිනාට ගොනා යන්න වගේ මේ රට ඉතාමත් අවදානම් අඩියකට වැටිච්ච රටේ බෙහෙත් වලින් හොරකම් කරපු මේ වගේ චූදිත පාදඩ නිලධාරීන් තාමත් මේ තනතුරු වල රැඳිලා සිටිනවා. ඒ නිසා මොවුන්ට විරුද්ධව දැඩි පියවර දැන්වත් ගන්න ජනාධිපතිතුමාගේ ඇස් සැරේන. ජනාධිපතිතුමා ඇත්තටම හොඳ පියවරක් ගත්තා. ඇමතිවරයා ඉවත් කරා. හැබැයි ඇමතිවරු ඉවත් කළා හරියන්නේ නැහැ. දූෂණ මර්ධන පනත් ගෙනාවනම් දූෂණ මර්ධන පනත් ඒ පනත් විධිවිධාන නියමාකාරයෙන් වැඩ කරනවා. දේව කොච්චර බලාත්මද කියලා බලන්න හොඳම වෙලාව ඉතිහාසයේ සහ අනාගතයේ වෙන්න තියෙන දරුණුම හොරකම දරුණුම ඛේදවාචකයේ මේ ගොඩනැගිලි වල නිලධාරීන් මේ රටට කළලා තිනවා. ඒ නිසා ඔවුන්ට විරුද්ධව දැඩි පියවර අරගන්න ඔවුන්ට වෙනත් කෙනෙකු මේ සෞඛ්‍ය බෙහෙත් එක්ක ගන්න තියෙන ඒ වගේ ඉදිරියට කරන්න තියෙන අක්‍රමිකතා නැවත කරන එකට බය හිතෙන්න ඔවුන්ට දෙපාරක් හිතන්න ඔවුන් සලිත වෙලා යන්න දඬුවම් දෙන්න ඕනේ මේ වගේ පාදඩ නිලධාරීන්ට කියලා අපි මතක් කරලා සිටිනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයන් අපි ඉල්ලා සිටිනවා මේ නිලධාරීන්ට ඔබ ඉවත්ව යන්න කිව්වත් ඉවත්ව නොවන නිලධාරීන් ඔවුන් ඉවත් කරලා දාන්න. මොකද මේ වගේ ආයතනවල මේ ලිපිගොනු වල තියෙනවා සාකි. ඔවුන් මේවට වෙලා තමුන්ගේ බලය පාවිච්චි කරලා තමුන්ට පක්ෂ අනෙකුත් නිලධාරීනුත් එකතු කරගෙන ඒවා විනාශ කරනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න මොවුන්ට අත්අඩංගුවට අරගෙන විදේශ ගමන් තහන විතර ප්‍රමාණවත් නැහැ. දැඩි දඬුවම් පමුණවන්න කියලා අවසාන වශයෙන් උත් ඉල්ලා සිටිනවා. සාකච්ඡා අද දවසේදී අලුත් සභාපතිවරයෙක් පත් වෙලා ඔහු පළවෙනි වරට අධ්‍යක්ෂ මණ්ඩලයේ කැඳවුම් ලැබුණා. වර්තමාන තත්ත්වය ගැන සාකච්ඡා කරන්න එහිදී අධ්‍යක්ෂ මණ්ඩලය මේ කෙටි දැනුම් දීමකින් ආවේ මේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු නව සභාපතිතුමන් එක්ක සාකච්ඡා කරන්න. එහිදී අද දවසේදී සාකච්ඡාව වෙනත් දිනයකට කල් තැබීමට සමාජිකයන් තීරණය කරා. මොකද විධිමත් පරිදි නියමිත රැස්වීමක් ඇඳවන්න NMR එකේ වර්තමාන තත්ත්වයට ගත යුතු අධ්‍යක්ෂ මණ්ඩලයේ පිළියම් පිළිබඳව. ඒ අනුව විශේෂයෙන්ම අද දවසේදී අධ්‍යක්ෂ මණ්ඩලය NMR එකේ NMR ඒ කියන්නේ ඖෂධ නියාමන අධිකාරියේ තියෙන පරීක්ෂණාගාර පහසුකම් ලැබ් ෆැසිලිටීස් පිළිබඳව පෞද්ගලිකව ගිහිල්ලා සොයා බැලීමක් කරා. එතෙන්දී අපිට ආවරණය වුණා ඉතාමත් පැරණි යල් පැන ගිය පරීක්ෂණාගාර පහසුකම් තමයි ඖෂධ නියාමන අධිකාරිය සතුව තාමත් තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධයෙන් මේ රටේ මතුවලා තියෙන මේ තත්ත්වයත් එක්ක අධ්‍යක්ෂ මණ්ඩලයේ මූලික සාකච්ඡාවේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරා ගරු අමාත්‍යතුමාගේ සහ ගරු අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කළා. ලංකාවට නව පරීක්ෂණාගාර පහසුකම් මේ ඖෂධ නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ කියන දේ සම්බන්ධයෙන් හොඳ පරීක්ෂණාගාර පහසුකම් සහිත නව පරීක්ෂණ
ආයතනාගාර ගොඩනැගිල්ලක් අවශ්‍යයි කියන කාරණය ගැන මූලික සාකච්ඡාවක් අපි සිද්ධ කරා. ඒ වගේම දැනට මේ පරීක්ෂණාගාර පහසුකම් පවත්වාගෙන යාමේ අවශ්‍ය ඖෂධ වේදීන් ඇතුළු ඒ නිලධාරීන්ගේ තියෙන හිඟය ඉක්මනින්ම පිරවීම සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ මූලික සාකච්ඡාවක් අද දවසේ සිද්ධ වුණා. ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරියාගේ තනතුර සම්බන්ධයෙන් අද දිනේදී විශේෂ කරුණු සාකච්ඡා කිරීමක් සිද්ධ වුණේ නැහැ. මොකද ඒ පිළිබඳව නියමිත පරිදි රැස්වීමක් කැඳවලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරිපත් වන කරුණු මත අධ්‍යක්ෂ මණ්ඩලය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට තමයි අද දවසේදී තීරණය කරේ. මූලික වශයෙන්ම අපේ අරමුණු උනේ අද දවසේදී නව සභාපතිතුමා සමග සාකච්ඡා කරේ මේ ඇතුළත තියෙන ඖෂධවල ගුණාත්මකභාවය සනාථ කර ගැනීම සඳහා ජනතාවට වඩා හොඳ ඖෂධ ලබා දීමේ සහතික කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් තමයි අද දවසේදී විශේෂ අවධානය යොමු වුණේ. ඒක අපිට එහෙම කියන්න බෑ. මොකද අදාළ පනතේ ප්‍රතිපාදන තියෙනවා. පනතේ ප්‍රතිපාදන අනුව තමයි අපිට නිලධාරියෙක් යම්කිසි ආකාරයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔහු ඉල්ලාස් වෙන එක ඒක ඔහුගේ අභිමතය පිළිබඳ කාරණයක්. ඒකට අපිට බලපෑම් කරන්න බෑ. නමුත් අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ බලතල ප්‍රකාරව යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතනදී දැන් දැනට තියෙන තත්ත්වය මත අපිට ඔහු මේ සිදුවීමේදී වරදකාරයෙක් කියලා අපිට ඇඟිලි දික් කරන්න හැකියාවක් නැහැ මේ තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් ඒක නිසා අපිට සම්බන්ධයෙන් අද දවසේදී ඉදිරිපත් වෙච්ච කරුණු මත තීරණ ගැනීමේ හැකියාවක් අධ්‍යක්ෂ මණ්ඩලයට තිබුණ නැහැ. ඒක නිසා ඉදිරියේදී අමාත්‍යාංශයේ අදාළ ලැබෙන උපදෙස් අනුව සහ ඒ ඉදිරිපත් වන කරුණු මත මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා ලබන සතියේදී තවත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් ඇඳවීමට තමයි සමාජිකයන් ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටියේ. මොකද විධායක අධ්‍යක්ෂකතුමාගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අපිට මේ සිද්ධි පහුගිය අතීත සිද්ධු සම්බන්ධයෙන් ඔහුට ගැන යම් කිසි අදහසක් ප්‍රකාශ කිරීමට අමාරුයි මේ තියෙන දැනට තියෙන තත්ත්වයක් එක්ක. නැහැ, කොහොමත් මෙතනදී ඔබ මතක් කරන්න ඕන අපි විශේෂයෙන්ම අපි පහුගිය අවසාන මාධ්‍ය හමුවේදීත් අපි දැනුවා ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ ඖෂධ සැපයුම්කරුවන් තෝරගන්න තැනක් නෙමෙයි. දැන් මේ ඖෂධ සම්බන්ධ ගැටලුවලදී ගොඩක් වෙලාවට ඖෂධ නියාමන අධිකාරිය සිදු කරන්නේ නියමිත පරිදි ඖෂධ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම. ඒ ඖෂධ සැපයුම්කරුවන් නියමිත පරිදි ලියාපදිංචි නොවු සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී ඒ සම්බන්ධයෙන් අපට වගකීමක් ගන්න අපහසුයි. ඒක තමයි දැන් අමාත්‍යතුමාගේ පහුගිය දවසේ සාකච්ඡාවක් NMRA අධිකාරිය සමග සිද්ධ වුණා. එතෙන්දී විශේෂ අවධානය අමාත්‍යතුමා විශේෂ කාරණයක් එහිදී සඳහන් කර මම හිතන්නේ ඒක තා සුබදායක කාරණයක්. මොකද ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකේදී මේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාමාර්ගයේදී ඖෂධ නියාමන අධිකාරිය දායකත්වයක් මේ තාක්කාල සිද්ධ වුණේ නැහැ. ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් අධ්‍යක්ෂවරුන් සභාපති නව සභාපතිතුමා ඇතුළු මේ නිලධාරීන් ඉල්ලා සිටියා මෙය වඩා විධිමත්ව කරන්න. ජනතාවට උසස් තත්ත්වයේ ඖෂධ අවශ්‍ය නම් ඒක ගැන වඩා හොඳ සහතිකයක් දෙන්න පුළුවන් සැපයුම්කරුවා තෝරා ගැනීමට NMRA එහෙම නැත්නම් ඖෂධ නියාමන අධිකාරිය මෙතන සම්බන්ධ කරගන්න කියලා. මම හිතන්නේ ගරු අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. එතුමා දැනුම් දුන්න එදා දවසේම අමාත්‍යාංශ ලේකම්තුමාට නිසි ක්‍රමවේදයක් සකස් කරන්නයි කියලා සැපයුම්කරුවන් අදාළ තමන්ගේ ලංසු ඉදිරිපත් කරයන් පස්සේ සැපයුම්කරුවා අවසාන වශයෙන් තීරණය කිරීමට පෙර ඖෂධ නියාමන අධිකාරිය අවශ්‍ය නිර්දේශ ලබා ගන්න. මම හිතන්නේ ඒ தත්ත්වය හරියට සිද්ධ වුණොත් ඒක විශේෂ ක්‍රියාමාර්ගයක් වෙයි මේ ඖෂධවල ගුණාත්මකභාවයෙන් නුසුදුසු ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් තියෙන தත්ත්වෙට. විශේෂයෙන්ම මෙහිදී අපි අනිත් අවධානය යොමු කරන්න ඖෂධ නියාමන අධිකාරිය දැඩි ලෙස සංවේදී වෙනවා අර ගුණාත්මකභාවයෙන් තොර ඖෂධ පෞගිය කාලේ ඒ ඉදිරිපත් කරේ සැපයුම්කරුවන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මොකද හේතුව මම කලනු සඳහන් කරා වගේ ජනතාවගේ ජීවිතයක සෙල්ලම් කරන්න කාටවත් මයිතියක් නැහැ. මොකද ජනතා මේක සාමාන්‍ය අපි දකින තත්ත්වයට වඩා වෙනස් ගිය දෙයක්. ඖෂධ සම්බන්ධයෙන් යම් කිසි තැනකින් වංචාවක් කළා ජනතාවගේ ඇඟට වසවිස ඇතුළු කරනවා නම් ඒක ගැන ගරු අමාත්‍යතුමා වගේම ඖෂධ නියාමන අධිකාරිය දැඩි අවධානය යොමු කළා තියෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ අද දවසේදී අපි විශේෂයෙන්ම පරීක්ෂණාගාර පහසුකම් දියුණු කිරීමත් එදා දවසේදී අමාත්‍යතුමාගේ සමග සාකච්ඡාවේදී අපි අමාත්‍යතුමාගේ ඉල්ලීම අමාත්‍යතුමාගෙන් ඉල්ලුවා ඒ ඉල්ලීම පරිදි සැපයුම්කරුවන් තෝරා ගැනීමට ප්‍රථමව ඖෂධ නියාමන අධිකාරිය ඒ අදාළ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකේ යම් ක්‍රියාමාර්ගයකට දායක කරගන්නේ කියන කාර්යයත් අපි ඉල්ලා සිටියේ. එතෙන්දී මං හිතන්නේ බොහෝ දුරට අපිට තියෙන මේ දුෂ්කරතාවයන් අවම කරගන්න හැකියාවක් ලැබෙයි. දැන්
නෑ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් නම් එහෙම කරණක් අද දවසේදී ඉදිරිපත්ුන් නෑ මොකද එවැනි දෙයක් නෑ හරි එවැනි දෙයක් තියෙනවා නම් ඔවුන්ට පුළුවන් එදාලා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරනවා ඒ පරීක්ෂණයේදී ඒ පරීක්ෂණයට ගොහෝ ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහලා ඒ ගැන පැමිණිල්ලක් කරන්න අධ්‍යක්ෂ මණ්ඩලයට ඔය කියන ආකාරයේ කිසිම චෝදනාවක් ඒ අවස්ථාවේ ඉදිරිපත්ුන් නෑ නමුත් දැනට ඉන්න විධායක අධ්‍යක්ෂකතුමා ඇක්ටිං තනතුරේ තමයි මෙච්චර කල් සාමාන්‍ය අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ අනුව ඉඳලා තියෙන්නේ. ඉතින් එතනදී හරියාකාරයෙන් විධිමත් පරිදි සමුග පරීක්ෂණයක් ඇඳවලා විධායක අධ්‍යක්ෂවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන සතියේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරිපත් කරන කරුණු මත තීරණය වෙයි. මොකද යම් යම් පාර්ශ්වයන් එල්ල කරන ඔබට මතක ඇති මේ පාර්ශ්වයන් පහුගිය කාලය පුරාම NMR එකට පමණයි මේ ඖෂධ සම්බන්ධ චෝදනාවලුනේ නමුත් දැන් එළි වෙලා තියෙනවා මේකට යම් යම් NMR එකට එහා ගිය යම් පාර්ශ්වයන් දෙකේ දායකත්වයන් පිළිබඳ ඉතින් ඒක නිසා අපිට එක පාර්ශ්වය චෝදනාවක් එල්ල කර පමණින් කවුරුත් වරදිකාරය කවුද නිවැරදිකාරය කියලා කියන්න බෑ. ඉතින් උන්ට චෝදනාවක් තියෙනවා නම් ඕන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් නිසියාකරන අදාළ ආයතන වලට පැමිණිලි කරන්න. අධ්‍යක්ෂක ඖෂධ නියාමන අධිකාරිය නීතිඥ මනෝජ් කමගේ